bringing you the news from around Sri Lanka and across the globe. Coming to you live from the News First studios in Colombo, this is the News at 10. I'm Bohan. Rathvi Dahaya Pradhana Prorati Prakash with Samakin, Mama Mohan Kahatapeti. Mama Koshila Patna City, Pradhinavatani Puasira Stalavit. එක්සත් ජාතීන්ගේ 73 වන මහමණ්ඩල සැසිය ඇරඹෙයි. ජනපති සැසිය ඇමතීම හෙට අලුයම. තෙල් මිල සූත්‍රය රටට හෙළි කිරීම මුදල් අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි. එක්කෝ මිල සූත්‍රයක් තියෙනවා කියලා අපිට කිව්වට ඇත්තෙම මිල සූත්‍රයක් නැති වෙන්න පුළුවන්. රට යන මග ගැන ආර්යශීල වික්‍රමනායකගේ විග්‍රහය. අගමැතිතුමා ඉස්සර මම මෙහෙම ඉඳලා කිව්වා මං කෝ මේ රට හදාගන්න බැරි නෑ මූඩෙක් වෙන්න ඕනේ කියලා. ගස් යට අකුරු කරන එක්සත් ජාතීන්ගේ 73 වැනි මහමණ්ඩල සැසිවාරය අද පස්වරුවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ආරම්භ වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා වේලාවෙන් හෙට අලුයම 2ට පමණ සැසිවාරය ඇමතීමට නියමිතයි. ජාතීන් සියලු ජනතාවට සමීප කරවීම සාධාරණ සාමකාමී හා තිරසර සමාජයක් සඳහා වූ ගෝලීය නායකත්වයේ සාමූහික වගකීම යන තේමාව යටතේ මෙවර සැසිවාරය පැවැත්වෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටවල් 193ක් මෙවර මහමණ්ඩල සැසිවාරයට එක්ව සිටින අතර ඉක්වදෝරේ මාරියා ෆර්නැන්ඩස් මහත්මියගේ සභාපතිත්වයෙන් ඇරඹි සැසිය දින 9ක් පුරා නිව්යෝක් නුවරදී පැවැත්වෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා වේලාවෙන් හෙට අලුයම 2ට මහමණ්ඩල සැසිය ඇමතීමට නියමිතයි. එෙහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව ශ්‍රී ලංකාවට ඉදිරිපත් කර ඇති යෝජනා ක්‍රියාත්මක කිරීමේදී සහන ලබා ගැනීම මෙන්ම රටේ ස්වාධීනත්වයට, ජාතික ආරක්ෂාවට සහ ත්‍රිවිධ හමුදාවේ ගෞරවයට හානියක් නොවන අයුරින් කටයුතු කිරීම පිළිබඳව විශේෂ යෝජනාවලියක් ඉදිරිපත් කරන බව ජනාධිපතිතුමා මීට පෙර සඳහන් කළා. මේ අතර නවසීලන්තා ග්‍රාමාත්‍ය ජසින්ටා ඒඩන් සිය තුන්මස්වේති බිරිඳිය සමග එක්සත් ජාතීන්ගේ සාම මණ්ඩල සැසියට සහභාගී වීම පිළිබඳව විදෙස් මාධ්‍ය අනාවරණ කර තිබෙනවා. අගමැතිවරියගේ සැමියා විසින් තම බිරිඳියගේ අවසර පත්‍රයේ ඡායාරූපයක්ද අන්තර්ජාලයට නිකුත් කර ඇති අතර එහි බිරිඳා හඳුන්වා ඇත්තේ ෆස්ට් බේබි වශයෙන්. නවසීලන්ත වත්මන් අගමැතිනිය සැලකෙන්නේ එම ධුරයට පත් වූ වයසෙන් අඩුම කාන්තාව ලෙසටයි. එමෙන්ම ධුරයේ රැඳී සිටින සමී දරු ප්‍රසූතියක් සිදු කළ ලොව දෙවන අගමැතිනිය ලෙසටද ඇය වාර්තාතරට එක්වනවා. මුදල් අමාත්‍යවරයා ඉන්ධන මිල සූත්‍රය රටට හෙළිනු කිරීමේ රහස්‍ය කුමක්ද? ඒ ගැන මුදල් අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට එවූ පිළිතුරු ලිපියකින් හෙළිවනවා. ඉන්ධන මිල සූත්‍රයේ ඉල්ලලා මුදල් අමාත්‍යාංශයට ලැබූ ලිපියට පිළිතුරක් කියවලා තියෙනවා. ඒ ලිපියේ සඳහන් කරලා තියෙන්නේ තොරතුරු දැනගැනීමේ පනතේ 5.1.4 උපවගන්තිය යටතේ ඉන්ධන මිල සූත්‍රය අනාවරණය කිරීම මගින් බලශක්ති වෙළඳ පොලේ ඉදිරි මිල ගණන් පුරෝගතනය කිරීම ඇතුළත්ව ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බරපතල අගතියක් සිදුවිය හැකි නිසා ලබා දිය නොහැක. මුදල් අමාත්‍යාංශ මේ මිල සූත්‍රයේ සංගවගෙන ඉන්නේ ඇයි? හේතු දෙකක් තියෙන්න පුළුවන්. එක්කෝ මිල සූත්‍රයක් තියෙනවා කියලා අපිට කිව්වට ඇත්තෙම මිල සූත්‍රයක් නැති වෙන්න පුළුවන්. අනිත් එක මිල සූත්‍රයක් තිබුණත් ඒක තාර්කික නැත්තම් අපි ඉල්ලුවයි කියලා ඕක දෙන්න බෑ, දුන්නොත් ගුටි කන්න වෙනවා. මම අභියාචනා කරන්න බලාපොරොත්තු වෙනවා අභියාචනා මණ්ඩලය මගේ තොරතුරු දැනගැනීමේ අයිතිය ප්‍රතික්ෂේප කළොත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරලා මේ මිල සූත්‍රය රටට හෙළිදරව් කරන්න කටයුතු කරනවා. මුදල් අමාත්‍යාංශයේ රටට අනාවරණය නොකරන මෙම මිල සූත්‍රයේ පිළිබඳව අවම වශයෙන් කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ඇමතිවරුන් හා රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන්ද නොදන්නා බවට සාක්ෂි මේ. මම පෞද්ගලිකව දැකලා නැහැ මිල සූත්‍රය. ඒක මේ කැබිනට් මණ්ඩලය අනුමත කරපු කොමිටුවකින් තමයි මේ මිල සූත්‍රය ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්නේ. මිල සූත්‍රය කියන එක දැන් ඒක මුදල් අමාත්‍යාංශයයි පෙට්‍රෝලියම් අමාත්‍යාංශයයි එක කරන්නේ. මේක මම මට දීලා නැහැ. මේක ඇයි මේ පෙන්වන්නේ නැත්තේ මේක රජේ? ඔව් ඒක ඉතින් ඔබතුමා මංගලෑමතුමාගෙන් අහන්න වෙනවා. ඉතින් අපි හදපේ ගන්නෙ මේක මංගලෑමතුමාගෙන් අහන්න. ඒ කියන්නේ මේක මිල සූත්‍රයක් නෙවෙයි මංගල සූත්‍රයක් කියලාද ඔබතුමා සඳහන් කරන්නේ? මංගලගේ මිල සූත්‍රය කියලා කියන්නේ. ඒකපත විපක්ෂයේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී රුපියල අවප්‍රමාණීය වීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකුඩි මහතා පළ කළ අදහස් මේ.
දවසකට පියල් 1.50 බැගින් රුපියල අව ප්‍රමාණ වෙනවා. ආණ්ඩුව මීට දක්වන ප්‍රතිචාරයේ තමයි ඩොලරේ ශක්තිමත් වෙලා ට්‍රම්ප්ගේ ආර්ථික ප්‍රතිපත්තිය තමයි මීට හේතුව කියලා. නැහැ. ක්‍රියාපිලිවෙත අර්ජුන මහේන්ද්‍රන්ගේ සිදුවෙච්ච රටට ආර්ථිකයට කරපු බරපතල හොරකම. අර්ජුන මහේන්ද්‍රන්ගේ ක්‍රියාවලිය. ඒ නිසා තමයි මූල්‍ය වෙළඳපොළ කඩා වැටෙන්නේ. ඒ නිසා තමයි රටේ සමස්ත ආර්ථිකය කඩා වැටෙන්නේ. මූල්‍ය වෙළඳපොළ අස්ථාවර වෙන්නේ අර්ජුන මහේන්ද්‍රන්ගේ ක්‍රියාවලිය මහා බැංකු හොරකම නිසා. ඒ නිසා අර්ජුන මහේන්ද්‍රන්ගෙන් සල්ලි ගත්ත උදවිය. අගමැතිතුමා ප්‍රමුඛ රජයේ මැති ඇමතිවරු. ට්‍රම්ප් උදාහරණ වශයෙන් දක්වනවා. අර මහේන්ද්‍රන් එක්ක ඇලෝසියස් එක්ක කෝල් ගත්ත දුරකථන ඇමතුම් ගත්ත කට්ටිය දුඩ පැන පැන කියනවා. රුපියලාව ප්‍රමාණ වෙන්නේ ඇමරිකාවනේ. ඇමරිකාව හින්දයි ට්‍රම්ප් හින්දයි. ඒගොල්ලෝ ඔක්කොම අර්ජුන මහේන්ද්‍රන්ව රැකගන්න උත්සාහයක් කරනවා. මෙහෙ මහ පොළොවට මේ මව්බිමේ සිදුවෙච්ච මහා මුදල් වංචාව අමතක කරන්න ලෑස්ති වෙනවා. දිගින් දිගටම රුපියල අව ප්‍රමාණය බිම වැළැක්වීමට නම් රජය කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙනවා. එම පක්ෂය මූලස්ථානයේදී අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා මේ අදහස් පළ කළා. ආකාරයටම අපේ ආර්ථික ඉදිරියට ඇදගෙන ගියොත් මේ වසර අවසාන වන විට ඩොලරයක් වෙනුවෙන් ගෙවී යුතු රුපියල් ප්‍රමාණය රුපියල් 200 දක්වා ඉහළ යයි. හැබැයි තා හොඳින් පෙන්නුම් කරමින් තිබෙනවා ඩොලරයේ ශක්තිමත් වීම පමණක්ම නෙවෙයි අපි අනුගමනය කරමින් තිබෙන වැරදි ආර්ථික ප්‍රතිපත්ති සැලකිය යුතු බලපෑමක් ඇති කරලා තිබෙනවා මේ රුපියල කඩාවැටීම. අපට ඩොලර් සම්පාදනය කර ඉතාමත් වැදගත් මධ්‍යස්ථානයේ වරාය චන්ද්‍රිකා මෙතන PNO සමාගමට එක ජැටියක් වික්ක මහින්ද චීන සමාගමට තව ජැටියක් වික්ක වරායේ උපයන ඩොලර් ප්‍රමාණය 64ක් තමන්ගේ ලාභය ලෙස ඇතගෙන යනවා. නැව්වලට තෙල් ගහපුවාම අපිට ආදායම ලැබෙන ඩොලර් වලින්. හැබැයි ඒක මොකද කරේ 2001 රනිල් වික්‍රමසිංහ මරයින් සර්විස් කියන සමාගමට වික්කා. ත්‍රිකුණමලී නැව්වලට තෙල් ගැසීම අද සිදු කරන්නේ අයෝ සමාගම. එහෙනම් ඔවුන් එතනත් උපයන ලාභය ඩොලර් විසින් ඩොලර් වලින් ඉන්දියාවට ඇදගෙන යනවා. අපි විශාල ලෙස ආනයන මත රඳාපතු රාජ්‍ය පවර නිර්මාණය කරනවා. ඒක කොතරද කියනවනම් සරුංගලී විසක්කූඩුව පවා චීනෙන්ගෙන රාජ්‍ය නිර්මාණ කරා. 1977 දී ලෝකයේ වෙළඳාමෙන් 5% අපිට අයිතුව තිබුණා. අද ලෝක වෙළඳපොළේ ලංකාවේ පංගුව 0.0045. එනිසා දැන් ආණ්ඩුව වේගයෙන් කළ යුතු වන්නේ ඩොලරය යම් ස්ථාවරයකට කෙටි කාලයක් ගෙනා යුතු තිබෙනවා. එසේ ගෙනවීමකින් තොරව මේ අර්බුදය මේ ඩොලරයට සාපේක්ෂව රුපියල කඩාවැටීම පාලනය කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. රට හමුවේ පවතින ආර්ථික අභියෝගවලට වගකිය යුත්තේ කවුද? මේ ඒ ගැන වාසුදේව නානක්කාර මහතා අද පැවති ප්‍රතිසාකච්ඡාවකදී පළ කළ අදහස් මේ. අර්ජුන මහේන්ද්‍රන් මේ මුළු වැඩපිළිවෙල මෙහෙවමින් ඉන්නවා සිංගප්පූරුවේ ඉඳන්. මම මේ නිකන් කියනවා නෙමෙයි. FTA ගිවිසුමට මහේන්ද්‍රන් සම්බන්ධද කියලා මලික් සමර වික්‍රමගෙන් අහුවාම ජනමාධ්‍ය වේදීන් දෙකට හරහාට හරස් ප්‍රශ්න ඇහුවාම මලික් සමර වික්‍රම අන්තිමට පිළිගත්තා. ඔව් මේක ආරම්භකයා වුණේ අර්ජුන මහේන්ද්‍රන් කියලා. මේ අර්ජුන මහේන්ද්‍රන් අද ලංකාවේ මුළු මූල්‍ය තත්ත්වය ආයෝජන පිළිබඳව විකිණීම් පිළිබඳ සියලු දේ ඔහුගේ වුවමනාව හරහා මේ වෙන බවට තොරතුරු තියෙනවා. මොකද මේ හාදයව ගේන්නේ නැන්නේ ලංකාවට. දැන් මේ ගැන ප්‍රගතියක් කියන්නේත් නැහනේ. මේ රටේ මෙච්චර විශාල බලපත්‍ර අපරාධයක් කරපු මේ සැකකරුවා අධිකරණයෙන් වුවමනායි කියනවා, පොලිසියෙන් වුවමනායි කියනවා. ආණ්ඩුව මොකද්ද මේ ගැන කරන ප්‍රකාශය? අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා ප්‍රකාශයක් කරන්න. ජනාධිපතිතුමා මේ ගැන බලන්න ඕන. එතුමා කොමිෂන් පත් කරපු එක හරි. කොමිෂන් එක පත් කරාට පස්සේ එළිදර වුණු කරුණු අනුව මේ අර්ජුන මහේන්ද්‍රන් මේ රට ගෙන්නන්න. මේ ආණ්ඩුව ගත්තා වූ ප්‍රයත්නය මොකද්ද? ප්‍රයත්නයේ ප්‍රගතිය මොකද්ද? එහෙම නැත්නම් අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවේ තියාගෙන මේ ආණ්ඩුව අර්ජුන මහේන්ද්‍රන් එක පුට්ටු වෙලා මේ රටේ ආර්ථිකයේ ඉතුරු හරිය කනවද? මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ආර්.සී.ල. වික්‍රමනායක මහතා අද කොළඹදී පැවති උත්සවයකදී පළගල අදහස් වෙතයි දැන් අවධානය. මම ඊයේ නිවුස් බලබල ඉන්නකොට මම දැක්කා රටේ අගමැතිතුමා කියනවා ගහනවා බදු මං ඔක්කොටම කියලා. ඊට ටික දවසකට ඉස්සෙල්ලා කියනවා පිටරටින් ගෙනහැලා කණ්ඩ ඕනේ කියලා. මේ කතාව කරන්න බෑ දේශපාලඥයන් මෙතන ඉන්නවා. මම දේශපාලනය කරන්නේ නෑ. මම මෙතනදිම හිටපු දැන් ඉන්න දන අගමැතිතුමා ඉස්සර මම මෙහෙම ඉඳලා කිව්වා මං කෝ මේ රට හදාගන්න බැරි නෑ මූඩෙක් වෙන්න ඕනේ කියලා. මෙච්චර සරල රටක මේක හදාගන්න බැරි නම් දෙයියනේ මොකටද මේ රටේ පොදුනේ
කියලා මම කීප සැරයක් ඇහුවා. මංජම කෝට්ටක් ඇහුවා තලබහිනවා නම් වතුර ලණුවක් දැම්මා මාළුවෙක් කවුණා නම් බිත්තරේ දාලා කිකිලි කෑ ගහලා කියනවා නම් අරබ්බලයන් කියලා. තනකොළ ටික උලා කාලා වැස්සි කිරි ටික දෙනවා නම් ඊයේ රෑත් හෙන ගඟහ වැස්සා. අපි මේ කොහෙද ඉන්නේ? මහා සම්පත් තියෙන රටක මේකේ බැරි නම් අනේ මැති හැමතිවරුනි මේක අපිට කියන්න අපි කරලා දෙන්න සත්ත පහක් එපා අපිට. වික්‍රමනායක මහතා මේ අදහස් පළ කළේ ඉසුරු සුරංග මහතා විසින් රචිත කෙම්බිමට ගමනක් නම් කෘතියේ එළිදැක්වීමේ අවස්ථාවට එක් වෙමින් අරිසල වික්‍රමනායක මහතාගේ දිවි පෙවත අලලා මෙම කෘතිය රචනා කර තිබෙනවා. තමුන්ගේ අමුදරුවෝ පරදුවට තබලා තමයි එතන යන්න වෙන්නේ. ඉල්ලීමක් කරන්න අනිවාර්යයෙන්ම සූදානම් වෙලා ඉන්නවා ජනතා වෙනුවෙන් ඒ මාර්ග සකස් කිරීම සඳහා. මාසෙට දෙපාරක් මුදල් ගෙවනවා. දැන් දිනයක් කාලයක් කවද්ද දෙන්නේ කියලාවත් දන්නේ නැහැ. ඔබතුමා මේක පස්සට මැදිහත් වෙන්නම්. දැන් කරින්ට වැඩි තත්ත්වය හොඳයි. සියලු වසංගල තියෙන කුසින් නිෂ්පාදන දඹුල්ලට ගෙන යාමේ පවා පහසුවක් ඇති වෙනවා. ඔබ කියන සියලු ගැටලු අපි හඳුනාගෙන තියෙනවා. වලපනේ වැළපෙන ගොවිතුන් පුතුන්ගේ ගැටලු වලට විසඳුම් සාරැසු ගම්මැද ප්‍රාදේශීය මණ්ඩපය 26 වෙනිදා බදාදා එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන් අද සිරිකොත පක්ෂ මූලස්ථානයට කැඳවා තිබුණා. එම රැස්වීමෙන් අනතුරුව මාති වෙත අදහස් දැක් වූ මැති ඇමතිවරුන් ඔබතුමාලා පූර්ණ ප්‍රතිසංවිධානයක් සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රීවරු දැන් මේ අද දැන් මේ ප්‍රතිසංවිධානය පිළිගන්නවා. පක්ෂයේ කියලා නායකත්වයේ ප්‍රතිසංවිධානයේ පිළිබඳ වැඩපිළිවෙළ නිර්මාණය වෙලා තියෙනවා. අපේ කණ්ඩායමත් මේ දිනවල ඒ අපේ යෝජනාව සිද්ධ වෙනවා නම් එහෙමයි සිද්ධ නොවෙනවා නම් මොකද්ද කියන එකයි කියන කාරණේ තුල අපි ඉන්න නිසා අපි මේ වෙලාවට අපි මැච් එක ගහන වෙලාවට අපි බලමු. අපි කොහොමද මේ දවස්වල අපි පුහුණු වීම වල ඉන්නේ. අපේ කණ්ඩායම බලන් ඉන්න අවස්ථාව වුණාම අපි මේ අවදි වෙලා සහ අපේ අරගලය සහ අපේ ඉල්ලීම කරන්න පාක්ෂිකය වෙනුවෙන් රට වෙනුවෙන් අපි ඕනෑ වෙලාවක සූදානම්. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව අද පළ වූ අදහස් කිහිපයක් මේ පනත ගෙනාපු විජිත හේරත් මහත්මයා ඊයේ පෙරද ප්‍රසිද්ධියේ කිව්වා අපි ලෑස්ති ජනමත විචාරණයකට යන්න. අපි එහෙම හිතාගෙන තමයි මේක ගෙනාවේ. ඒක තමයි අපේ ප්‍රතිපත්තිය. හැබැයි එතුමා ඔප්පු වුණා. දැන් එතුමාගේ දිවුරුම් ප්‍රකාශයෙන් උසාවියට කියනවා එතුමාගේ නීචිත්තු උසාවියද කියනවා ජනමත විචාරණයකට නොයා මේක සම්මත කරන්න අවශ්‍යයි කියලා. ඒතර පේනවා මේ අය එළියට කියන ප්‍රජාතන්ත්‍රවාදී මූඩ ධර්මයි ඔවුන් ඇත්තරම කරන දේ අතර තියෙන පරස්පරය. දේශපාලන කාර්යද අපි විශ්වාස කරනවා 20 වෙනි සංශෝධනය වඩාත් යෝග්‍ය පාර්ලිමේන්තු 3-2 අමතරව ජනමත විචාරණයක් ලබා දෙනවා නම් කියන්නේ. ඒ නිසා අපි කියන්නේ පාර්ලිමේන්තුව දැන් මේක බ්ලොක් කරන්න එපා. මොකද ඒගොල්ලන්ට තියෙන යටි දේශපාලන ගේම් ජනතාවට හමුවට ගිහිල්ලා අපි ආමු 20ද හොඳ නරකද අපි ලෑස්ති ජනමත විචාරණයට අපිට විශ්වාසයක් තිබෙනවා ජනතාවගේ අනුමැතියක මේක සම්මත කරගත හැකි වීම කියන. නගරගත කර සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට සෙත්පතා අදිෂ්ඨාන පූජාවක් පැවැත්තුණා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පූජාව පැවැත්තුණේ කුරුණෑගල බෞද්ධාලෝක විහාරස්ථානයේදී. එකබද විපක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් මෙම අදිෂ්ඨාන පූජාවට එක්ව සිටියා. පූජාවෙන් අනතුරුව මාධ්‍යවේද අදහස් පළ කළ හිටපු ජනාධිපතිවරයා මේ ආණ්ඩුව ආවට පස්සේ සංවර්ධනය ඔක්කොම නවත්තලා දේශපාලන පරිගැනීම් විතරක් කරන්න උන් සූදානම් වුණා. ඒ අනුව සිරපත් නොකාපු කෙනෙක් නෑ වගේ තමයි අපි ආවේ. ඒ විතරක් නෙවෙයි නීති විරෝධී FCID එකට ගෙන්නලා ඔවුන්ව ප්‍රශ්න කරමින් මහපාරි රස්තියල් කෙරෙව්වා. මේ විදිහට දේශපාලන පරිගැනීම් වලට සීමා වෙලා මේ රටේ සම්පත් විකුණා දමමින් මේ කරන කටයුතු පිළිබඳව අපි අමුතුවෙන් කියන්න ඕන. මේ වගේ අධිකරණය නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලිසිය අධිකරණය පාවිච්චි කරපු යුගයක් මම හිතන්නේ නෑ කවදාකවත් තිබුණා කියලා. අපේ හිරවත් කන 40යි හාමුදුරනේ දාන්න පුළුවන් 400ක් ඉන්න තැනකට තමයි ජොන්ස්ටන් ප්‍රාන්දු මහත්තයා තීර කළා කියන්නේ. විසල් කුරුණෑගල ජලපපහන හා සනීපාරක්ෂක ව්‍යාපෘතියේ සනීපාරක්ෂක පද්ධතිය නිරීක්ෂණ චාරිකාවක් අද සිදු කෙරුණා. ජාතික ජල සම්පාදන හා ජලපෝහන මණ්ඩලය යටතේ ඉදිකිරුණු මේ ව්‍යාපෘතියෙන් නිවාසවල එක් රැස්වෙන සියලු අපජලය පිරිසිදු කිරීම සිදු කෙරෙනවා. චීන ණය ආධාර මත ඉදිකිරුණු මේ ව්‍යාපෘතියට ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් බිලියන 15,500ක්. ඉන් රුපියල් මිලියන 3,200ක් මෙරට මුදල් වන අතර චීන ණය ආධාර යටතේ ඇමරිකාන් ඩොලර් මිලියන 77.3ක් හිමිවුණා. මේ ව්‍යාපෘතිය හරහා ප්‍රතිලාභිත නිවාස හා ආයතන සංඛ්‍යාව 3,500ක්. කුරුණෑගල මේ ව්‍යාපෘතිය ආරම්භ කරන දවස්වලත් මේ ප්‍රදේශයේ
ගොඩක් ජනාකීර්ණ ප්‍රදේශයක් සහ ඉතාම වැදගත් ප්‍රදේශයක්නේ. ඒ හින්දා මුල් කාලේ මේ ව්‍යාපෘතියටත් ගොඩක් අය ඔය වගේම උද්ඝෝෂණය කරලා තියෙනවා. උද්ඝෝෂණය කරලා නමුත් ඒ අය දැනුවත් කරලා දැන් මේ ව්‍යාපෘතිය සාර්ථක වෙලා තියෙනවා. මුලින්ම ඒ කට්ටියත් ඉදිරිපත් කරලා තියෙන්නේ මේ මෙන්න මේ වගේ දුර්ගන්ධය, ඒ වගේ ප්‍රශ්න වෙයි කියලා. නමුත් දැන් අපි මේ ව්‍යාපෘතිය සාර්ථක කරලා තියෙන හින්දා මේ ව්‍යාපෘතිය පෙන්නලා එහෙම එකක් නැහැ කියලා ජනතාවට ඒත්තු ගන්නන්න පුළුවන්. පොළොන්නරුව ඇලහැර ගොවිචන ව්‍යාපෘතියේ ගොවීන් දුම්කල වගාවෙන් ඉවත්ව ගොඩබෝක වගාවට පිවිස මේ වන විට අස්වනු නෙලමින් සිටිනවා. ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව දුම්කොළ වගාවෙන් ඉවත්ව එවනුවට අදේශ වගාවක් ලෙස එම ගොවීන්ට ගොඩබෝග වගා කිරීමට උපදෙස් ලබා දී තිබෙනවා. මෙම ව්‍යාපෘතිය සිදු කරන්නේ මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය සාධක බලකාය හා ජාතික ආහාර නිෂ්පාදන ඒකකයේ එක්වයි. ඒ අනුව වැඩි වශයෙන් දුම්කොළ වගා කරන ඇලහැර ගොවි ජනපදයේ ගොවීන් මෙවර දුම්කොළ වෙනුවට රටකජු, බඩේරිඟු, බීලුණු වැනි වගාවන් සිදු කළා. ගොවීන් 1800ක් උදෙසා නොමිලේ බීජ ලබා දීම සිදු කරනේද රජයේ මැදිහත් වීමෙන්. විට ගොවීන් සිය අස්වනු සාර්ථකව නෙලා අවසන්. ඔවුන්ගේ සතුට අප සමග බෙදාගත්තේ මෙලෙසින්. කන්න ගානකින් තමයි මේවර මේ විදිහ අස්වන්න ගත්තේ. මේ වෙනකන් අපිට ඇත්තටම සාර්ථක ජලයක් ලැබුණේ මේවර මොරගහකන්ද ජලාශය නිසා. අති සාර්ථක මේ ගොවිතැනක් ලබා ගත්තා. කිසිම ගොවිතැනක් පාළුවට ගියේ නැහැ මේවර. ආර්ථික වශයෙන් ගත්තහම ගොවීන්ගේ ආර්ථික පිබිදීමක් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්කමක් තියෙනවා. මේ කන්නේ ඇලහැර ව්‍යාපාරයට අතිරේක භෝග වගාවන්ගෙන් රුපියල් මිලියන 230ක මුදලක් ලැබෙනවා. දුම්කල වගා කරපු හෙක්ටයාර 364ක භූමි ප්‍රමාණය ඇලහැර ව්‍යාපාරේ අපිට පුළුවන්කම ලැබුණා ඉතාම සාර්ථකව හෙක්ටයාර 24කට බස්සන්න. ඔබ නැවතත් ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සමග. දැන් අවධානය ජනතා හඬ විශේෂාංගය වෙත. හිතේ දෙරිය, ගතිය, සවිශක්තිය ඇතත් තලාව ගොවීන්ට සිය වගා කටයුතු නිසි අයුරින් සිදු කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙනවා. ඒ තලාව ලුණු වැවෙහි වැව්බැම්ම 2016 වසරේදී ඇදහැළුණු තද වැස සමග කෙඩී යාමත් සමග වගාවන්ට අවශ්‍ය ජලය නිසි පරිදි සපයාගත නොහැකි වීම හේතුවෙන් ගොවීන් පෙන්වා දෙන්නේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව වැව්බැම්මේ ප්‍රසංස්කරණ කටයුතු සඳහා 115ක මුදලක් වෙන්කර තිබුණත් මහවැලි අධිකාරියේ නිසි අවසරේ නොමැති වීම හේතුවෙන් එම මුදල් වලින් ප්‍රයෝජනයක් ගත නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි. පස් කපන්න තැනක් දුන්නා. ප්‍රවාහනයට දෙන්නේ. කවුද දැන් දුන්නේ නැත්තේ? දිශාපතිතුමියයි බලධාරි මහවැලි ඒජි ඔෆිස් එක. ඒ කටි තමයි දෙන්නේ නැති ඉතින්. ඉතින් ඒකේ ඒ ලක්ෂ 70ක් අපරා. ඇත්තෙම සමස්තයක ඉඳගත්තාම මධ්‍යම රජයේ මුදල් වෙන් කරලා එවනවා. මේ කුච්චවේලි ජයනගරහි ඉලින්දේ කුල මුස්ලිම් විද්‍යාලයේ දරුවන් අධ්‍යාපන කටයුතු වල නිරත වන අයුරි ළමුන් 100කට අධික පිරිසක් අධ්‍යාපනයේ ලබන මේ පාසලට ඇත්තේ සිවිලි තහඩු වලින් සැකසූ මේ පන්ති කාමරයේ පමණයි. එහි එකවර අධ්‍යාපන හැදෑරිය හැක්කේ ළමුන් 30කට පමණක් බැවින් සසු දරුවන්ට අධ්‍යාපන කටයුතු වල නිරත වන්නට සිදු ඇත්තේ මෙලෙසින්. දෙදහස් දහනමය පොදුරෝච්ච මණ්ඩලිය පළත්පාල නියෝජිත සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද පස්සරුවේ පැවැත්තුණා. මෙම අවස්ථාවට පොදුරෝච්ච මණ්ඩලීය පළත්පාලන සංසදයේ මහලේකම්වරයා ඇතුළු පිරිසක්ද එක්ව සිටි අතර මෙහිදී 2019 පොදුරෝච්ච මණ්ඩලීය පළත්පාලන නියෝජිත සමුළුවේ නිල ලාංඡනය එළි දැක්වීමද සිදු කෙරුණා. අපි මේ ක්‍රමවේදී සුදු මහතුරුන්ට කියලා දෙමුද මැතිවරණ නොමැතිව කොහොමද රටක් ගෙනියන්නේ කියලා. එහෙම අපි මේ ගැන නිහිතිය කතා කරන්න පුළුවන් මම මේ උත්තර දීලා තියෙනවා. හැබැයි ඔබතුමා අහපු නිසා අපිට මේ කිසිම රටකට ඡන්දේ ගල්ලාන්න කියලා දෙන්න අවශ්‍ය නැහැ. හේතුව අපි සත්භාවයෙන් වගකීමකින් කටයුතු කරලා තියෙනවා. නෛතික ප්‍රතිපාදනය අනුව ඡන්දයක් පුළුවන් තරම් ඉක්මනට පාවා ගන්න. මේ ශිෂ්‍යය ගැන වෙන ප්‍රශ්න නැති නිසා සියලු දෙනාගේ තමිණීමට මම උස්තිවන්ත වෙනවා. ඔබ පාල වෙන ප්‍රශ්න අහන්න තියෙනවා නම් මම හිතන්නේ වෙන ප්‍රොජෙක්ට් සාකච්ඡාවක් යනවා. හම්බන්තොට පහළ බැරගම පාලම ඉදිකිරීම සඳහා පසුගියදා මුල්කල් තිබුණා. ඒ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අබලන්නු පාලම් වෙනුවට නව පාලම් ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙම පාලම ඉදිකරනවා. මීට ඇස්තමේන්තුගත මුදල රුපියල් ලක්ෂ 214ක්. මෙහි ඉදිකිරීම කටයුතු සිදු කරන්නේ රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවයි. අපේ ප්‍රතිවාදීන් 24 බෑම 365 දවසේම
උත්සාහ දරන්නේ ජනතාවගේ සිත් තුළ සැකසංකා ඇති කරලා විවිධ බොරු තොරතුරු හරහා මනස විකෘති කරලා අපි කරගෙන යන වැඩ කටයුතු අඩපණ කරලා කඩාකප්පල් කරලා ඒ අය ඒ හරහා රාජ්‍ය බලය ලබා ගැනීමේ මහා දේශපාලනික කුමන්ත්‍රණයකයි ඒ අය නියැලෙලා සිටින්නේ. අපි පෙනී සිටින්නේ ගොවිය, ධීවරය, කම්කරුව, දුප්පතා, මධ්‍යම පාන්තිකයා, රාජ්‍ය සේවකයා, මේ ජන සමාජයේ සිටින සාමාන්‍ය ජනතාව. කවදාවත් කොම්පැනිකාරයන්ගේ පැත්ත ගන්න, අපි කවදාවත් ධනවතුන්ගේ පැත්ත ගන්න, අපි කවදාවත් කෝටි ප්‍රකෝටිපතියන්ගේ පැත්ත ගන්න, අපි ගන්න එකම පැත්ත මේ රටේ පොදු ජනතාව ඉන්න පැත්ත. කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය රවින්ද්‍ර සම්බරවීර මහතා අද කොළඹදී පැවති උත්සවයකට එක් වුණා. ශ්‍රම වාසනා ශිෂ්‍යත්ව වැඩසටහන හා ශ්‍රම වාසනා අරමුදලේ වෙබ් අඩවිය නව මුහුණුවරකින් අද එළිදැක්වුණා. එකම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යංශයේදී අමාත්‍යංශ පරීක්ෂාවේ ඉදවමින් පවතින සේවා පියසකර නැගිල්ල පිළිබඳව මෙහිදී මාධ්‍යදීන් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළා. දැන් ඒකෙම හිතන්නේ අවසාන වෙන තව මාස දෙකක් විතර යනකොට වැඩ අවසාන වෙයි. දැන් ඒකෙත් සේවය කරන්න මිනිස්සු නැහැ. දැන් අද මම හිතන්නේ කර්මාන්ත ශේස්ත්‍රයේ ඉදිකිරීම ශේස්ත්‍රයේ තියෙන ලොකුම ප්‍රශ්නයක් සේවකයෝ හංගකම්. දැන් මෙතනත් ඉන්දියාවෙන් ඇවිල්ලා වැඩ කරනවා. ඒක ඉතින් මෙහි විතරක් නෙවෙයි හොඟත් තැන් වලින්. සමහර තැන් වල ගොයන් කපන්නත් ඇවිල්ලා දකුණු ඉන්දියාවෙන් එන්නේ. ඉතින් මේකට විසඳුම අපේ රටේ මිනිස්සු දැන් ඒ ඉන්දියන් කම්කරුවෙක්ට මම ඒ කම්පැනියෙන් ඇහුවා රුපියල් 2200ක් විතර දවසකට පඩි ගියෝ. ඉතින් අපි ඕන තරම් ඉන්නවනේ රැකියාව විරහිත ඉදිරි දිනවලදී දෙවයින පුරා ප්‍රබල අකුණු සමග මිලිමීටර 100 ඉක්ම වූ වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවී මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක සඳහන් කළේ විශේෂයෙන් බස්නාහිර, සබරකමුව, නැගෙනහිර, ඌව, උතුරුමැද, මධ්‍යම සහ දකුණු පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකි බවයි. ගිගුරුම් සහිත වැසි සමග සුළඟේ වේගය 60 කිලෝමීටර 70 80 දක්වා ඉහළ යා හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. දැන් තවත් ප්‍රවෘත්ති කිහිපයක් කෙටියෙන්. කොළඹ සිට මහනුවර බලා ධාවනය කළ සීග්‍රගාමී දුම්රියක් ඉහළ කෝට්ටේදී කාර්මික දෝෂයකට ලක්වීමෙන් මගීන් පීඩාවට පත් වුණා. ස්වස්ථත ප්‍රකාශ කළේ දුම්රිය එන්ජිමෙන් අධික දුමාරයක් පිටවීමත් සමග බින්ගිය තුලින් මන්දගාමීව දුම්රිය ගමන් ගැනීමේදී තමන් මෙලෙස පීඩාවට පත් වූ බවයි. කෙසේ වෙතත් අදාළ දුම්රිය මගින් වෙනත් දුම්රිය එන්ජිමක් යොදවා නුවර දුම්රිය ස්ථානයේ වෙත රැගෙන යාමට පියවර ගත් බව දුම්රිය සාමාන්‍ය අධිකාරී නිරන්ත ප්‍රනාන්තු මහතා සඳහන් කළා. බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් මැටි ප්‍රවාහනය කළ පුද්ගලයෙකු හා ටිපර් රථයක් අද පල්ලමදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය වැටලීමක් සිදු කළා. පොලිසියට ලද තොරතුරක් මත අදාළ ටිපර් රථය අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන යන අවස්ථාවේදී ටිපර් රථය පලා යන අයුරු ඉමේ. අනතුරුව පොලිසිය ත්‍රිරෝද රථයකින් ඒ පසුපස සහභාගී අතර ටිපර් රථය පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකකරු පලා ගොස් ඇතැයි පොලිසිය පැවසුවා. සමස්ත ලංකා පාසල් ක්‍රීඩාවලිය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද කොළඹදී පැවැත්තුණා. එෙහිදී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව දැක් වූ අදහස් මේ. දැන් අපි දැක්ක ක්‍රිකට් ක්‍රීඩාවේ බරපතල කඩාවැටීමක් තියෙනවා. මම ආණ්ඩුවේ ඉඳලා ඇමතිවරයෙක් වශයෙන් උත් කියනවා මේවට එක එක විදිහට අත ගැසීම, මේවා එක එක්කෙනා මේ ක්‍රිකට් මණ්ඩල පාවිච්චි කරලා බිස්නස් කිරීම, මේ ක්‍රිකට් මණ්ඩල පාවිච්චි කරලා තමන්ගේ ගොඩ වැඩි කර ගැනීම, ඒ වගේම තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රය යොදාගෙන ඉවරලා එක එක ක්‍රීඩකයෝ ඇතුළට ඔබන්න හැදීම්, මේ වගේ දේවල් නිසා තමයි අපේ ක්‍රිකට් ක්‍රීඩාව කඩාවැටෙන්නේ. ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂ ක්‍රීඩකයෝ තෝරන්න ක්‍රමවේද හදන්නේ. ක්‍රමවේද හදලා ඉවරලා දක්ෂයිට ඉස්සරහට එන අවස්ථාව දෙන්න. අපි තීරණය කරා අපේ වැඩ කොටස කරන්න. මම ආරාධනා කරේ එන්න අපි අඩුම ගානේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාවත් ගොඩ දාමු කියලා. මම සතුටින් කියන්නේ ඔක්කොම වගේ. සිද්ධාත් එත්තමුණිගේ ඉඳලා මුරලිදරලාගේ ඉඳලා සංගක්කාරලාගේ ඉඳලා මහේල්ලාගේ ඉඳලා ෆැසිලිටේටර්ස්ලා නැත්නම් පහසුකම් සපයන විදිහට අපි කිව්වා මෙන්න අපිට මේක කරන්න, ඔබතුමාලා තමයි මේ මේ විෂය දන්නේ, ඒ පුහුණුවද මොනවද ඔක්කොම දෙන්න මේක හදලා දෙන්න, ඒගොල්ලෝ වැඩේ කරා යන්න. ඉන්දිය ක්‍රිකට් නායක විරාත් කොහ්ලි රජීව් ගාන්ධි කීල් රත්නා සම්මානයෙන් අද පිදුම් ලැබුවා. ඉන්දිය රජය මගින් එරට ක්‍රීඩකයෙකුට පිරිනමන ඉහළම සම්මානය වන්නේ මෙයයි. ඉන්දිය ජනාධිපති නිලනිවස වන රාෂ්ට්‍රපති භවන් හේදී අද පැවති උත්සවයේදී මෙම සම්මානය ප්‍රදානය කර තිබෙනවා. මේට පෙර රජීව් ගාන්ධි කීල් රත්නා සම්මානයෙන් පිදුම් ලැබූ ක්‍රිකට් ක්‍රීඩකයන් වන්නේ සචින් තෙන්ඩුල්කර් සහ මහේන්ද්‍ර සිං ධෝනි පමණයි.
විසිනවය හැවරදි කෝලි මේට පෙර අර්ජුන සහ පද්මශ්‍රී සම්මාන වලින්ද පිදුම් ලබා තිබෙනවා. මේ අතර බරිසිලිමේ ලෝකශූර මිරාබායි චානුටද අද දිනේදී රජීව් ගාන්ධි කීර්තිරත්න සම්මානය පිරිනැමුණා. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමග පැවති පන්තු අර 20-20 ක්‍රිකට් තරගාවලියෙන් ඉන්දියා කාන්තා කණ්ඩායම ජය ගත්තා. ඒ දෙරට අතර අවසන් තරගයේ ලකුණු 51කින් ජය ගනිමින් ඇත්ත හෙලිකරන සිතමත් සමගින් අපි ඔබෙන් සමුගන්නවා. ඔබට සුබ රාත්‍රියක්.